අපේ විහාරස්ථානයේ මුලින් මේ උතුම් ධාතු මන්දිර යුතකරන පින්කම සමගම දොරට වඩින්නේ. විශේෂයෙන්ම මේ පොත ලියන්න හේතුව තමයි මේ පුදබිම නිර්මාණය කරලා තිබෙන්නේ ලංකාවේ අනිත් රජමහා විහාරස්ථාන වගේ නෙවෙයි, ගැමි ජනතාවගේ සමයෙන් ධනයෙන් කාලය මුල් කරගෙන විශේෂයෙන්ම කිසිදු රජයකට කරදර කරන්න නැතුව, කිසිදු දේශපාලන අච්චුකට කරදර කරන්න නැතුව, කිසිදු ඉංජිනේරු තාක්ෂණයක් භාවිතා කරන්න නැතුව ගමේ ජනතාවගේ දහඩියෙන් හොයාගත්ත මේ අකර 3000කට වෙන යායේ අස්සැන්න තමයි මුල්ට අරගෙන ඇවිල්ලා ඒ තමයි අපේ ධනය කරගෙන පදනම් කරගෙන අවුරුදු 27 ඉස්සර වෙලා මම ඉනෝටි වෙච්ච පාළි වෙච්ච පන්සල ක්‍රමක්‍රමයෙන් ඒ ගොවි ජනතාවත් එක්ක එකට එකතු වෙලා මේ පාළු ගලට දැස්සලින් ගිහිල්ලා නිර්මාණකරණය කරලා ජීවියක් ලබලා දෙන අතරතුර ඒ කාලය තුල මේ පොදු මේ පුදබිමේ මේවා නිර්මාණය කිරීමේදී බොහෝ පේන දෙයට වඩා නොපෙනෙන දේවල් බොහොමයි. අනේ ඒ අසිරිමත් මේ පුදබිමේ අසිරිමත් භාවය පළ කරන්න මේ හැම දෙයක්ම සංගවාගෙන තමයි මේ සියලු නිර්මාණ සිද්ධ කළේ. අවසන් පූජනීය නිර්මාණය වශයෙන් තමයි අපි මේ සාරදිදා තුන්වංශේලා 49කට වැඩිය තැන්පත් මේ ධාතු මන්දිරය නිර්මාණය කළා විවෘත කරගත්තේ. ඉතින් මට හිතුණා එතෙන්දී මේ පුදබිමේ සංගවෙච්චදී බොහෝ පුදබිම හැම පුදබිමකම සංගවෙච්චි කතා පුරාවුක රහස් කතා ඊළඟට දේව දෙවියන්ගේ උදව් උපකාර දේව චින්තනය සුසිහින මේවයි තියෙනවා. ඒ ඔක්කොම තැන තබා හිතේ තියාගෙන තමයි මම මේ පුදුම තැනුවේ. තනලේ වුණාට පස්සේ මට හිතුණා මේ නිර්මාණයක් ශීලි දක්වන්නට ඕන කියලා අපේ මාධ්‍යවේදී විමල සෝමරත් අපේ සිසාම් පුරන්න මතක් කරා. උන්වහන්සේ පැහැදිලි කළේ වහන්සේම ඔය කියන වචන වහන්සේ වචන වලින් ලියන්න කියලා. උන්වහන්සේ අසිරිමත් කල්තොට කියලා මේ ගද්දෙන් ලියලා තියෙනවා මේ සංචාරකයන් උදෙසා මේ පුරු පුදුමින් මල්ල. මම ඉතින් මේ මෙතන බැලුවා ඉස්සෙල්ල ලිව්වා කල්තොට රජදහන පිළිබඳව මේ පිළිබඳ පුදුමිය පදනම් කරගෙන කාලතිත්ත කියන පුරවරයේ කාලතිත්ත දෙන රාජධානී අසිරිමත් බුදුකල ආශ්‍රිතව තියෙන ගෝරකල බුදුකල ආශ්‍රිතව කියන සියලුම පුදුමි පිළිබඳව අපේ සෝමරත්න ආමඳුරෝ ගද්දෙන් කිදී පද්දෙන් නිර්මාණය කළා. අපි අසිරිමත් මේ කල්තොට රජදහන පිළිබඳව මුල් පරිච්ඡේදයක් මේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒක පැත්තක තිබුණ කාලයක්. ඊට පස්සේ තමයි පුදබිමෙන් පුදබිමට අපේ ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම දකින රම්බුදු කුටියේ ඉඳලා ඊළඟට මේ මාතෘකා දෙන මේ පටුනේ තියෙන සියලු සිද්ධාස්ථාන මේ පින්නේ අපේ චින්තනයේ ඊළඟට අපේ සැලසුම් වලට අපට ඕන විදිහට මේ ගමේ ජනතාව සමග එකට කළ නිසා පියවරෙන් පියවර නම් කොට තිබෙන ඒ ස්ථාන දෙසේ අනකොට ගද්දෙන් කියන තේදි පද්දෙන් කියන දීම හොඳයි කියලා පාළුවට තනිකමට ඔය කොළ කැබැල්ලක් ගත්තා. මම ඒ දිනට මොන අඩි අනුගාර පැත්තකට දා බොහොම බලනකොට ගොඩක් එකතු වෙලා තිබුණා. ඊට පස්සේ මම මේ පොතක් වශයෙන් එලි දක්වන්න ඉතල තමයි මේ පොත ලියන්න මාන්සුනේ. ඉතින් මේ පන්සලේ පොඩි ආම්දුරන් වහන්සේලා ගොඩක් උදව් කරලා මේක පිටක් වාට උන්වහන්සේලා පච් කරගත්තා. ඉතින් අපිම කරපු බුදවිමේ අපිම වර්ණාත්මක වේ ලියවන දැන් මේක නිකන් සංදේශයක් වගේ දිගට සමාන අනාගතයේ සංදේශ සාහිත්‍යයත් මේක ආවි ඉදිරියට තව තමයි ලියෙවි. ඉතින් සියලු බුදවිම් පිළිබඳ ඔය කියපු මුල්ගලේ සිටලා විවෘතිය දක්වා කතාන්දර සංගවේච්ඡේදී කළ උදව් ආධාර කළාය. ඒගොල්ල නම් සඳහන් වෙලා තියෙන මේක ඉතිහාස පුතක් බවට පත් වේ අනාගතයේ. ඒ මෙතේ තියාගෙන මම තමයි මේ කවි පොත ලියලා පසුව මේක පොතක් බවට පත් වෙන මේ පෞද්ගලික දොරට වෙයි. මම මේ කවි කලාව කරලා තියෙන මම ගෞරව උපාධි කරලා තියෙන සිංහල විෂය පිළිබඳව කාව්‍ය රීති දීති දනිවාද උචිත්ත වාද අලංකාර ඔක්කොම දැනගෙන තියෙන නමුත් මම ඒවට යටත් වෙන්නේ මම කවි ලියන නිදර්ශයේ කවි ලියන කෙනෙක්. ඒ කියන්නේ කාව්‍ය රසාත්මකම් වාක්‍යයන් කාව්‍යයන් රස වාක්‍යයන් රසාත්මක කාව්‍යයන් මේ ප්‍රකාශ කරනවා ජගන්නාථ විශ්වනාථ වැනි සාහිත්‍ය දරයන් විසින්. මමත් කියන්නේ රසවත් කවියයි කියන අදහසින් නෙවෙයි මම කියන්නේ. මේ පෞගි දවසක මේ දූවිලි ඇල්ල පිළිබඳව ලස්සන කවි දෙක තුනක් ලියුණා.
වලවේ ගංග කුමලිය කියන මේ දූරියල් ගැන ලියන්නේ කොටස මේ සංග්‍රහවකට මම හිතන මේක රසවත් මට රසන නොකියවට මේ අර්ථවත් නේ සුමන සමන් ගිර වැඳගෙන කඳු පහලට බසිනා පමන පවන් සිසිලස ලැබ ලද සරකස ඉනනා තබන පයින් හැම පියවර කට ඇඩ පළු ගොතනා සොබන මෙවන් වලවේලා දැරිගිය සිරිය බලනා ඒ වලවේකට සජීවත්වය අධ්‍යයතේ මුලින්ම වලබේ ගන්න අපි දකින්නේ ලදැරියක්සේ ඇය ඊට පස්සේ යවුණියක් වෙන හැටි කඳු හෙල් ගිරි සිකරින් අතු ගංගාව ගලති මුදු සෙනෙහස පානිති ඒවා පිළිගනිති නොදුරෙම ඇති සමනල සිරිපා හැරි හැරි වඳිති බුදු සිරිපා පුදන බැතිම තුන්දි කිලි හරිති යෞවනිය මේ ගඟ යෞවනිය බවට පත් වෙන හැටි